ඔව් දෙකම ගන්න දැන් මනාච පටිච්ච ධම්මේ කියලා ගත්තාම මනසට මනසින් බැඳෙන සිතුවිලි පරම්පරාව ඒ කියන්නේ අර හේතුඵල ධර්මය කියන එකද ධර්මය කියන එක නෙමෙයි වචනේ ධම්ම කියන්නේ දරා ගැනීම කියන්නේ දරණ ස්වභාවය ඒක නෙමෙයි මේ කියන්නේ දැන් මන ධම්ම කියන එක නෙමෙයි මේ කියන්නේ මේ මන ධම්ම කියන්නේ ඒ ධම්මා හේතුපබව නෙමෙයි තේරෙනවද දැන් චක්කු රූප සෝත සද්ද ගාන ගන්ධ ජීවා රස කාය පොට්ටබ් මන ධම්ම එතනදී මන ධම්ම කියන්නේ මේ මනෝමූලිකවනේ අපි අරමුණු ක්‍රියාත්මක කරන්නේ අන්න ඒ කතාව එතන කියන්නේ තේරුණා එතන කියන්නේ අර යේ ධම්මා හේතුපබව නෙවෙයි තේරුණා අර ඒක අර ධම්ම කියන එකේ තියෙනවනේ නානත්වයක් තේරුම් එක එක අර්ථයක් මෙතනදී ධම්ම කියන්නේ මනසට අරමුණු වෙන අරමුණු සහ සිතුවිලි තේරෙනවා අර යේ ධම්මා හේතුපබව කියන එකේ ධම්මා කියලා පෙන්නන්නේ තයෝමේ භික්ඛවේ ධම්මා රාගා දෝසා මෝහා කියලා වෙනම ධර්මතාවයේ විග්‍රහ කරනවා එතන ඒක වෙනම ධම්ම තේරෙනවද මෙතන වෙනම ධම්ම ධම්ම කියන එකේ තේරුමක් තියෙනවා ධම්ම කියන වචනේ එකම තේරුමක් තියෙනවා ඒ එකම තේරුම තමයි අපි මනසින් තේරුම් ගන්නා ස්වභාවය අපි ඒකට කියනවා ධර්මතාවය තේරෙනවද රාගය කියන්නේ මොකද්ද කියලා අහුවාම අපිට කියන්න තේරෙන්නේ නමුත් අපි දන්නවා දැනෙනවා වෙන්න පුළුවන් යම් අවබෝධයක් තමන් තුළ තියෙනවා කියා ගන්න තේරෙන්නේ එතකොට අපි කියන්නේ ධර්මතාවයක් කියන වචනේනේ එතන කියන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය හේතුඵල ධර්මය අවිජ්ජා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ හැටියටත් කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ හැටියටත් අව්‍යාකෘත පටිච්ච සමුප්පාද ධර්මයේ හැටියටත් තුන් පැත්තකින් තේරුම් අරන් මිදිය යුතු තැන් වලින් මිදෙනවා කියන එක එතන කියන්නේ යෝ පටිච්ච සංඋප්පාදම් පස්සති යමෙක් මේ ඉච්ඡාය බජ්ජති ලෝකෝ වෙන විදිය තේරුම් ගන්නවා කැමැත්තට වැඳීමෙන් ලෝක අඳුර හැදෙන විදිය තේරුම් ගන්න. ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ධර්මයට විනයට ගලපලා එතනින් මිදී නිදහස් වෙන්න. එතනදී යෝ ධම්මං පස්සති කියන්නේ අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදය දැක්කා, සමුදය ධම්මං දැක්කා. දැන් කුසල මූල කරන්න දන්න. නිරෝධ ධම්මං කරන්න දන්න. එතන පෙන්නන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ. ඒක තමයි එතන ධම්මං පස්සති. ඔය ධම්ම කියන වචනේ එක එක තැන් වල එක එක තේරුම් තියෙනවා. ඔව්. ධම්ම කම්. එහෙම දෙකුත් තියෙනවා. ධම්ම කම්ම කියලා එකකුත් තියෙනවා. දැන් කම්ම කියන එකේ කම්ම දැන් අපි ධම්ම කමකෝ ඉස්සල්ලා. දැන් මම ඉස්සල්ලා කිව්වා කම්ම නිදාන කියලා වචනයක් කිව්වනේ. දැන් මේ කර්මයක් කරන්නේ ධර්මයක් මුල් වෙලා මොනවද මේ ධර්මය? නෑ කම්මපතේ සම්පූර්ණ වුණොත් කර්මයක් ප්‍රතිවිපාක වශයෙන් ඉතුරු වෙනවා. ඒක අහලා තියෙනවද? එතකොට කර්මපතය සම්පූර්ණ වෙන නම් නිදාන වේතු හේතු තියෙනවා. හේතු කියන්නේ කර්ම නෙවෙයි. හේතුඵල එකක් කර්මඵල එකක්. එතකොට මේ කම්ම නිදාන තමයි හේතු තුන. කම්ම නිදාන මොනවද? රාග ධම්ම, දෝෂ ධම්ම, මෝහ ධම්ම. මේවට කියනවා අසත් ධම්ම කියලා. ඒවත් ධම්ම. ඊගාට තව එකක් තියෙනවා කුසල ධම්ම, සත් ධම්ම. වීතරාගී, වීතදෝෂී, වීතමෝ. එතකොට මේ කම්ම තියෙන්නේ නමුත් පුණ්‍ය කර්ම, පාප කර්ම. කර්ම දෙක. විපාක. නමුත් ධම්ම කියන්නේ විපාක නෙවෙයි හේතු. තේරුණාද? විපාක වලටත් හේතු වෙන දේවල් හේතු වැරදි හේතු තුනයි අසත් ධම්ම ඒ වැරදි හේතු වලින් මිදී නිදහස් වෙනවා නම් කුසල ධම්ම තේරෙනවද එතකොට අකුසල තියෙන තාක්කල් රාගය ද්වේෂය මෝහයනේ අකුසල කියන්නේ රාගය ද්වේෂය මෝහය තියෙන තාක්කල් ඒවා නිදාන වෙලා කම්ම සම්භාව වෙන කර්මයක් කරනවා
එහෙමනම් අකුසල කියන්නේ කර්මයක්ද නැද්ද? කර්ම. අකුසල කර්මය. පුණ්‍ය කර්මය. පින කරන්නේ කොහොමද? අලෝභ අදෝ සමෝහ නිදාන සම්භව වෙලා පිනක් කරනවා. අපි යම් විදියකට දානයක් දෙනවා කියමුද? අපේ යම් ආකාරයකට ලෝභය අත්හැරිලා. නමුත් ලෝභයෙන් මිදිලා නෙවෙයි තා. ලෝභය අත්හැරලා අලෝභ මූලික. එතකොට කර්මයක් එතන. පුණ්‍ය කර්ම. අකුසල කර්මය. ලෝභ දේශ මොහ තියෙනවා නම් අනිවාර්යෙන් අකුසල කර්ම පාප කර්ම දෙකම වෙනවා. තේරෙනවද? එතකොට පාප කර්මයි අකුසල කර්මයි පුණ්‍ය කර්මයි තුනම කර්ම. ඒ කර්ම තුනටම හේතු වෙන්නේ අසද්දම්. අකුසල ධම්ම. රාගය, ද්වේෂය, මෝහය කියන ධර්මතාවය. අකුසල කියන එක කර්මයක් හැටියටත් මම දැන් පෙන්නුවා, දැන් ධර්මයක් හැටියටත් පෙන්නනවා. හොඳට කල්පනා කරන්න. තේරෙනවද? ලෝභයේ මූලිකව කර්මයක් කරන්නත් පුළුවන්. කර්මයක් නොකර ධර්මයක් ආකාරයෙන් පවත්වගෙන ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ කොහොමද? දැන් මම සදා මරන්නේ. නමුත් චේතනාව පවත්වන මේක වෙන කෙනෙක් හරි ඇවිල්ලා මැරුවා නම් හොඳයි. අර රාග ධම්ම, දෝෂ ධම්ම, මෝහ ධම්ම කියන ත්‍රයෝ ධම්ම සම්භව වෙන. තේරෙනවද? එතකොට එතන අසත් ධම්මයි. අධම්මිකයි. අධම්ම එතන තියෙන. එතකොට පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම කියන තුනම අධම්ම. ඊගාව එකක් තියෙනවා කුසල ධම්ම. කුසල අධම්මක් නෙවෙයි. පුණ්‍ය කියන්නේ, පාප කියන්නේ, අකුසල කියන්නේ තුනම අසත් ධම්ම. නමුත් කුසල විතරක් සද්දම්ම. තේරෙනවද? එතකොට කුසල සද්දම්මය. සද්දම්ම කියන එකේ විපාකය නිවන. වෙන මොකක්වත්. තේරෙනවද? එතකොට අර පුණ්‍ය කර්ම කියන එකෙත්, පාප කර්ම කියන එකෙත්, අකුසල කර්ම කියන එකෙත් විපාක එක එකේ. නමුත් කුසල ධම්ම කියන එකේ නිවන විතරයි විපාකය. ඇයි ඒ කුසල ධම්ම කියන එකේ නිවන විපාකය වෙන්නේ? සං කියලා ධර්මයක් තියෙනවා. තේරෙනවද? සංධර්මයේ තමයි රාග ධම්ම, දෝෂ ධම්ම, මෝහ ධම්ම, ඉමානිකෝ භික්කවේ තයෝ ධම්මා කියලා මට මතක විදිහට රාග සූත්‍රයේ වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එතකොට මේ ධම්ම තුනක් තියෙනවා. පුතඥන පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන රාග ධම්ම, දෝෂ ධම්ම, මෝහ ධම්ම. මේ රාග ධම්ම, දෝෂ ධම්ම, මෝහ ධම්ම කියන ධම්ම තුන අධම්මිකයි, අසද්ධම්මිකයි, වැරදි ධර්මයන්. ඒවට කියනවා අපි අධර්මයන්. මේ අධර්මයන් වලින් මිදෙනවා නම් ධර්මයන් වෙනවා. එතනදි කුසල ධම්ම වෙනවා. එතනදි රාග ධම්ම සම්භව වෙන්නේ නැහැ, දෝෂ ධම්ම සම්භව වෙන්නේ නැහැ, මෝහ ධම්ම සම්භව වෙන්නේ නැහැ. ඒ වෙනුවට සම්මා වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා සම්මා කියන එක තමයි කුසලය කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කුසලය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කරුණාට තමයි අටමහ කුසලය කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. එතන විතරයි කුසල තියෙන, වෙන කොහෙවත් කුසල නැහැ. තේරෙනවද? එතකොට කම්ම ධම්ම කියන එක නොයෙකුත් පැති තියෙනවා තව. අර ඒකයි මම අර කිව්වේ තව ගොඩක් පැති තියෙනවා. මේවා විග්‍රහ කරොත් ටිකක් දරන්න අමාරුයි. මොකද ප්‍රතිපත්තියට අවශ්‍ය ටික විතරක් අපිට තිබ්බනම් හොඳටම ඇති.